විෂන් කෑ විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි කිරිදහට කටේ මෙල්ට් වෙන අලුත් මැලිබන් මිල්ක් ෂෝට් කේක් ඉවර වෙන්නේ සද්ද නැතුව ආයාචනා ඔලිව් සාමී පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විෂ බීජ එක සටන් කර සම නිරෝගීව තබයි කාටද ඒ ගන්නෙ අකිලට එයාට මොනවද ගන්නෙ අක්කේ මේ අපි අපේ ප්‍රශ්න කොහොමද විසඳගමු දෙක අකිල කියන්නේ මේ උදව්වක් ඉල්ලන්න පුළුවන් මිනිස්සෙක් නෙමෙයිනේ අපි තව ටිකක් ඉඳලා පොලිසියට කියමු රංජන අයරත් කියමු එතකොට එයා මොකක් හරි කරයිනේ මට දැන් නම් බයයි නංගි අම්මා නිදිනේ අම්මා නිදාන්නත් එක්කනේ බෙහෙත් දුන්නේ දැන් කොහොමත් ඇහැරෙන එකක් නැහැ තාත්තා තාම ගෙදර ආවේ නැහැ කියලා අම්මා දැනගත්තොත් එහෙම මොනවා වෙයිද දන්නේ අම්මව ඇරලවල යන්න ආපු වෙලේ අපිට තිබ්බ තාත්තට යන්න නොදීන්න එහෙම වුණා නම් මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ ෆෝන් එකත් වැඩ නැහනේ අනේ ඒකනේ ප්‍රශ්නේ මට නම් දැන් ඇත්තටම බයයි නංගි මටත් එහෙම තමයි ඉතින් ඒ වුණාට මේ වෙලාව අපිට කරන්න දෙයක්වත් නැහැ තාත්තා ඉන්න තැනක්වත් දන්නේ නැහනේ ගිහලා හොයන්නවත් කොහේ ගියත් කමන්නේ නැහැ තාත්තා ගිහිල්ලා තියෙන හිත හදාගෙන ආපහු එන්න නම් එහෙම ගිහින් ආපු දෙයක් මන්දා අනිත් එක තමයි මේ ඔයා දන්නවද තාත්තා කොච්චර දුකින්ද ඉන්නේ කියලා ඔයා ඇත් එක්ක කතා කරන්නේ නැති හින්දා එයා ගොඩක් අවුලෙන් ඉන්නේ ඇයි ඔයා එහෙම කරන්නේ එහෙම එකක් නෑ අක්කේ මට කතා කරන්න වෙලාවක් හම්බුනේ නෑ මේ නඩුව ගැන තාත්තත් එක්ක කතා කරන්න මං කැමතිත් නෑ ඒ වුණාට ඔයා වෙන්ද වගේ නෙමෙයි ඔයා තාත්තා මගරනවා කියන එක මට හොඳට තේරෙනවා නංගි ඔයා මොකක් හරි ලොකු ප්‍රශ්නයක දෙන්නේ මට එහෙම හිතෙනවා මම මෙහෙම හිටියට අක්කේ මම මගේ හිත ගලක් කරගෙන ඉන්නේ සමහර දේවල් තියෙනවා මට ඔයාටවත් කියන්න බැරි අක්කේ ජීප් එක කවන්නේ ඔයා දැන් දාවේ? ඇවිල්ලා නම් දැන් ටිකක් වෙලා. මොකද වුනේ? තාතේ අම්මව එක්කන් ගිහිල්ලා බෙහෙත් ගන්න. ඊට පස්සේ තාත්තා අම්මව ගෙදර ඩ්‍රොප් කරලා යාළුවගේ ගෙදර යනවා කියලා ගිහිල්ලා. එයා රෑ ආවේ නැහැ. ෆෝන් එක වැඩ කරෙත් නැහැ. බැලින්නම් එයා ගඟට පනින්න ගිහිල්ලා. නෑ. ඉතින් වෙලාවට යා ළඟ යයි ගෝලයා හිටියා. මට හිරිකඩුත් තිබෙනවා මතක් වෙද්දි. එසින් එකනේ. මට දුකයි බින්දර තාත්තා ගැන. සුයිසයිඩ් කරගන්න යනවා කියන්නේ මට තේරෙන්නේ නැහැ. එයාට කොහොමද එහෙම හිතුනේ? එලිනා. මේ වෙලාවේ ඔයාලා හැමෝම අංකල්ලෙක් ඉන්න ඕනේ. මම පුදුම ස්ට්‍රෙස් එකකින් ඉන්න බිනුරා මම හැම දෙයක්ම හිතේ හංගන් ඉන්න ඕනනේ ඔයා ඌව ගැන ඉතල ස්ට්‍රෙස් වෙන්න එපා ඔයා ඌව ගැන මට කියන්න මම ඉන්නවනේ ඔයත් එක්ක මන්ද මට තේරෙන්නේ අපි තාත්තව දැක්ක යෝධෙක් වගේ එයාගේ හිත මාර හයියයි නැට එයාට මෙහෙම සුයිසයිඩ් කරගන්න හිතුණා කිව්වහම කොහොමද මං ඉවසන්නේ අන්තිමට මිස්ටර් එරික් ජයමාන්නත් සුයිසයිඩ් කරගන්න මට්ටමට වැටුණා නේ ඔච්චර සෙල්ෆිෂ් වෙන්න එපා කියලා මම සෙල්ෆිෂ් නෑ ආදි ඔයාගේ තාත්තායි සෙල්ෆිෂ් මගේ මණ්ඩිය වරදකාරයෙක් කරා දැන් එයාටත් එක දැනන ඇතිනේ ඊ අපේ ගෙදර කවුරුත් නෙදි නෑ අපි හීනකින්වත් හිතුවේ නැහැ තාත්තා මෙහෙම තිරණයක් ගනී කියලා.
ඔබ ඉතින් කතාවකුත් තියෙනවානේ. කුම්බලා මාළු කෑවනම් විඳවපම් බලලෝ කියලා. ඔයාට තාත්තා කෙනෙක් නැහැනේ අකිට. එහෙම හිටියානම් ඔයා ඔය වගේ කතාවක් කියන්නේ නැහැ. දරුවන්ගේ ආදරය වෙනුවෙන් මිනිහ මරන තාත්තා කෙනෙක්. මොනාද මේවට කියන්නේ? අකිල තාත්තා ඒ දේ කරේ අපි දෙන්නම වෙනුවෙන්. අපි මේ ආදි ඔය කතාව නම් කියන්න බහරිද? ඒ කියන්නේ ඔයාගේ තාත්තට විශ්වාසයක් තිබ්බ ඔයා මාවත් ඇරලා අර නිසලත් එක්ක යයි කියලා. ඒක නෙමෙයි මල්ල දැම්මේ. අනික මේ ඔයාගේ පෞලිය ප්‍රශ්න මට ගේන්න එපා. මට අදාල නැහැ. අකිල අපේ තාත්තට මොකක් හරි කරදරයක් වුණොත් ඔයා ඒකට වග කියන්න ඕනේ. එයි මම වග කියන්නේ? මම මොනවද කරේ? අනික ආදි ඔයාගේ තාත්තා ඔළුව කල්පනා නොකර දෙයක් කරා නම් ඒකෙන් දඬුවම් ලැබෙන්නම ඕනේ. කතා වෙච්චරයි. ඔජරයි. අදන්න එරිකාගේ පොලිස් පවස ඔක්කොම ඉවරයි දැන් ඈ. දැන් ඌ කල්පනා කරනවා ඇති කල් දේරම් බත් කන්නේ කොහමද, ජම්පරේ ගාන් ඉන්නේ කොහමද, ඌ ඇතුළට ආපුන් දෙක් ඉන්නේ කොහමද. හැම දෙයක්ම උඩ කෙනෙක් බලා ඉන්නවා බං. God is great. යුලා God is great බා. ආමේ. අපි ඩැනියා ඉන්නේ. මම ඩැනියා මේ දවස්වල මේ එරිකගේ පස්සෙන් පොඩි ෆලෝ එකකට දාලා තියෙනවා. එරිකේ කාර් එක යන ගමන් කාර් එක නවත්තල ගඟට පනින්න හදලා. නෑ. How sad. ඒ කියන්නේ මිනිහා සූසයිඩ් කරගන්න තත්ත්වෙට ගිහිල්ලාද? මේක තමයි ජූලා මං හැම්බෙලේම කියන්නේ. මේ හැම දෙයක්ම උඩගෙන බලන් ඉන්නවා කියලා. God is great, Jula. God is great. ඊයේ මිනිහා යන ගමන් ඔතන මේ පනින්න හදපු තැන බැරියල් එකක් තිබිලා තියෙනවා. ඒ බැරියල් එකේ ඉඳලා තියෙන මිනිහාගේ මේ පොලිසිය ඉන්න කාලේ ගෝලෙක්. ඌ තමයි ඌ දැකලා බේරගෙන තියෙන්නේ. ඌ එහෙම ලේසියෙන් මැරෙන්න බෑ Jula. ඌ පට්ට විදියට විඳවලා මැරෙන්න ඕනේ. ඔබ දන්නවනේ ඌ ජීවිත ගියක් විනාශ කරාද කියලා ඈ. අනිවාර්යයෙන්ම ඌට රිටර්න් එක එන්න ඕනේ බං. හැබැයි ඉතින් ඔය ඇවිල්ලා තියෙන කේස් ටිකෙන් මිනිහට ගැලවෙන්න නම් බෑ. මිනිහා පොලිස්පති වේවා ආමි වේවා මොන්න ගෙහෙල් මල වුණත් මිනිහට ගැලවෙන්න නම් වෙන්නේ නෑ ඌට. ජුලා මම්බර කිව්වානේ මිනිහාගේ පෞචක්‍රේ දැන් තමයි කැරගෙන්න පටන් ගත්තේ. දැන් බෝලේ කොතනට ඇටුණත් මිනිහා අවුට් බා. මට තියෙන අවුල ලේට ලේ පලිගන්න බැරි වුණ එක. යෝලා අපේ දරා අපි ගාව තියාගම්. මේ වෙලාවේ උඩ දෙන්න පුළුවන් හොඳම දඩුව මේක තමයි. මොකද අපිට ඕන නම් උඩ එකපාර ගාල් දාන්න තිබ්බනේ බං. ඇයි දුන්නේ මේක? පොඩ පොඩ නැරෙන්න ඕනේ ඔක පොඩ පොඩ. කියන්න දෙයක් නැහැ. මට ඔයගෙදි හා මේ විදිහට බලාගෙන ඉන්නවා. ඒක නම් ඔයාලට කරන්න බැරි වැඩක්. ඇයි වෙනත? මොකද දන්නවද? මං වගේ ලස්සන ගෑනු ළමෙන් මෙහෙම ඉද්දී එයා කොහොමද එහෙම නිකන් බලන් ඉන්නේ? බොන්න ඕන ප්‍රශ්නයක් නේ. ඔයා ඔච්චර මහන්සි වෙන්න එපා කියලා. රෙස්ට් එකකුත් ගන්න. මොකද ඉතින් ජීවිතය කියන්නේ සල්ලිම නෙමෙයිනේ. වැදින් කොච්චර මාංශ වුණත් ආ දැක්කම හැම මාංශයම නැතිව යනවා. ඔයාලට මන් නැතුව ඉන්න පුළුවන්ද? ඔයා නැතුව ඉන්න පුළුවන් හින්දාද මම මෙච්චර දුරට ආවේ?
අක්කේ මොනවාද මෙතන කරන්නේ මේ ගෙදර යන්න හිටියේ ඔයා කැබ් එක යනකන් ඉන්නේ ඔව් ඔයා හැරෙනකොට මම දන්නවා කේයි කියලා ඔයා මෙහි කොහෙද මේ ඉතින් මං හැමදාම යන්නේ නේ පාරනේ වාදත් ගියා නේද අකිලව හම්බ වෙන්න මං කිව්වා නේද මේ මනුස්සයව හම්බ වෙන්න යන්න එපා කියලා අදත් ඔයා ආයෙ ඉස්සර හැඬුවද අඬන්නේ නැතුව දේවල් කියන්න මට තේරෙන්නේ නෑ නංගි හරි දැන් යන්කෝ යක් නගින් එන්න නගින් ගන්න ඔයා ගෙදර නෙමෙයිනේ යන්නේ ගෙදර නෙමෙයි අපි පොඩි ගමනක් යක් නගින්න ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සබන් කැටය නාලක්ස් Himalaya Purifying Neem Face Wash කුරුලෑ ඉවත් කර නිරෝගී සමක් ලබා දෙනවා. අත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ Pears Baby. එරික් හිතන්න ඔයා කොහොම හිටපු මනුස්සයෙක්ද කියලා මන්න ඔයාව දැක්ක යෝධයෙක් වගේ යෝධෙක් වුණත් එක රැයෙන් කුරුමිට්ටෙක් වෙන්න පුළුවන් නේද නැති මිනිසුන්ගේ ජීවිතවලට ප්‍රශ්න එනවා තමයි ඒ වුණාට ඉතින් අපිට ඒවයින් පැනලා දුවන්න බෑනේ අපි ඒවට මූණ දෙන්න ඕනේ ක්ෂණික තීරණ ගත්ත වගේ නෙවෙයි එරික්. ඒකේ ප්‍රතිඵලය භයානකයි. ජීවත් වෙලා ඉන්නකන් මේ හැම දෙයක්ම. මැරුණයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහනේ. විසඳෙන්න පුළුවන්. එතකොට මට කිසි දෙයක් පේන්නේ නැහනේ. එතකොට අපිට මොකද වෙන්නේ? මම මැරෙන්නේ මගේ ජීවිතින් වැඩක් නැති නිසා. එතකොට ඔයාට උනත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මං දන්නවා. මගේ දරුවෝ දෙන්න ඉන්නේ ගොඩාක් අවුලේ. ඒ ළමයි එහෙම නැහැ එරික්. ඒ දෙන්නත් හදන්නේ කොහොම හරි ඔයාව ගලව ගන්නනේ. මම වැරද්දක් කළා නදී. ඒකට මට නීතියෙන් දඬුවම් ලැබේ. හරි. අපි මේ උත්සාහ කරන්නේ දඬුවම පුළුවන් තරම් ලිහිල් කරගන්නයි. ඒක මං හිතන්නේ. එරි. මේ හන්න. ඔයා කැතිම වැරද්දක් වුණා තමයි. එහෙමයි කියලා අපිට ප්‍රශ්න වලින් පැනලා දුවන්න බෑනේ. අපි පුළුවන් විදිහට ඒවට මූණ දෙන්න ඕනේ. ඔයා බය වෙන්න එපා. අපි ඉන්නවා ඔයත් එක්ක. බොන්නකෝ
දැක්කේ. අකිල කියන කිසිම තෙතමනයක් නැති මිනිස්සෙක්. ඒ වගේ මිනිස්සෙක් ඉස්සර ඇයි ඔයා හුම් පාචල් වෙන්නේ? බරාද මං දන්නව නම් ඔයා යනවා කියලා මං ඔයාව යවන්නේ නැහැ ඇත්තටම. මං තීරණයක් ගත්තා නම් අකිලත් එක්ක තියෙන ෆෙයර් එක මං නවත්තනවා. මං වෙනුවෙන්වත් මගේ පවුලේ මිනිස්සු වෙනුවෙන්වත් නැති කෙනෙක්ව මට මොකටද නංගී? අක්කටම තේරෙනවා ඇතිනේ දැන් අකිලගේ හැටි. අපිව අතාරින්නකෝ. ඒ වගේ මිනිස්සෙක් මොකටද දැක්කේ ඔයාගේ ජීවිතේට? මට මේ වෙලාවේ වටින්නේ අපේ පවුල කියලා අකිල හොඳටම දන්නවා. එයා මාව ආශ්‍රය කරන්නේ අපේ පවුල අතෑරලා. එහෙම කෙනෙක් මට ඕන නෑනේ නංගි. ඒක තමයි අක්කේ අකිලගේ හැටි. අනිත් කෝ ඕක තේරුම් ගත්ත එක නම් ලොකු දෙයක්. මට හිතා ගන්න බෑ නංගි. මට දුකයි. මට කේන්ති. අකිල කොහමද අනේ මේ තරම් ජරා මිනිස්සෙක් උනේ? කලබල වෙන්න එපා අක්කේ. අනිත් කෝ ඕවම අඬන්න එපා. ඔයාව මණ්ඩතිමට බලන් ඉන්න බෑ. කලබල වෙලා අපිට කිසිම දෙයක් කරන්න බෑ. තේරුණාද? කලබලයක් නෑ නං. හැබැයි මොන දේ වුණත් මං ආයෙමත් අකිලත් එක්ක තිබ්බ FIR එක නම් කන්ටිනියු කරන්න. කොයි ගත තීරණයට නම් මං ඇත්තටම ගොඩක් කැමතියි. ඒක ඔයාගේ මුළු ජීවිතේටම ඔයාගත්ත හොඳම තීරණය. මම ඔයාට කැබ් එකක් දාලා දෙන්නම් අක්කේ ඔයා ඒ කියන්නේ. ඇයි ඔයා? මට බින්දරව හම්බෙන්න යන්නත් තියෙනවනේ. අක්ක මේ කැබ් එකේ යන්න. අපි රෑට කතා කරමු. වැඩි හිතන්න එපා ඕක ගැන හරිද? දෙයිල කොහෙද ඉන්නේ? ඉන්න තැනක් නම් කිව්වේ නැහැ අකිල. එයා ඒ විස්තරේ කියලා ඉක්මනටම ෆෝන් එක තිබ්බා. කා දන්නවද තාත්තගේ මාලියාන්ටගේ සම්බන්ධයක් තිබ්බ කියලා? මං දන්නේ නැහැ. මං කොහොමද අක්කට කියන්නේ? දුවගේ තාත්තා මිනිමරුවෙක් කියලා මුළු ලෝකෙම කියනකොට දුවට ඒක දරා ගන්න බෑ කියලා මට තේරෙනවා දුව. පස්සෙන් නම් යන්න එපා. හරි තමුසේ ඩීසන් ඩයල් එක. යොත් යන්න කියලාම කියනවා.